ඉන්නේ ශ්‍රීමති සදේෂ් කුමාර් සදේෂ් කුමාර් දෙපළගේ නවතම චිත්‍රපටයේ රූපගත කිරීම අතරතුර අපි මේ ඉන්නේ මේ වෙනකොට රූපගත කිරීම කෙරීගෙන යන්නේ මීගමුවේ අවින්ද්‍ර ගාර්ඩන් හොටෙල් එකේ ඉතින් ඔයගොල්ලෝ පේන ඇති ලස්සන පසුතලයක් තියෙනවා වගේ ආපැත්තෙ ඉතින් චිත්‍රපටය ගැන කියනවා නම් මම කරන්නේ රිහාන් කියන චරිතය රිහාන් කියන්නේ මගේ මේ චරිතයේ මට අවස්ථාවක් ලැබිලා තිනවා ජීවිතයේ අවස්ථාවන් දෙකක් නිරූපණය කරන්න එකක් අපි අපේ විවාහයට කලින් සහ විවාහයට පස්සේ ආදරය ගැන තමයි මේ චිත්‍රපටයේ තේමාව. ඉතින් විවාහයට කලින් ආදරය සහ විවාහයෙන් පස්සේ ආදරය ගැන තමයි කතා කරන්නේ. ඉතින් චිත්‍රපටයේ රූපගත කිරීම හොඳින් කෙරීගෙන යනවා. ඉතාමත් උද්‍යෝගිමත් විදිහට කෙරීගෙන යනවා. අපි හැමෝම ගොඩක් මහන්සිලා වැඩ කරගෙන යනවා. ඉතින් මම හිතනවා චිත්‍රපටයේ හොඳ චිත්‍රපටෙන් හොඳ අවුට්පුට් එකක් අපේ එළියට එයි කියලා මගෙත් එක්ක වැඩ කරනවා විශාල රංගන ශිල්පීන් පිරිසක් මගෙත් එක්ක වැඩ කරනවා. ඉතින් ඒ හැම කෙනෙක්ගේම නම් කියන්න බැරි තරම් විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ පාර. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ කවුරු කවුරුද කියලා. අද දවසේ මගෙත් එක්ක මේ පසුතලයේ ඉන්නේ ශිෂාද්‍රි. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටයේ අපේ ප්‍රේක්ෂකයන්ට ආස හිතෙන විදිහ චිත්‍රපටයක් වේවි. හැමෝම චිත්‍රපට ශාලාවකට ඇදෙන විදිහ චිත්‍රපටයක් වේවි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. අලුත්ම චිත්‍රපටයකට දායක වෙලා ඉන්නවා. ඉතින් මේ චිත්‍රපටයේ මගේ චරිතය තමයි දිව්‍යා කියන චරිතය. දිව්‍යා ගැන කියනවා නම් එයා ඉතාමත් කාත්කරුවක් නැති යදමිල ජාතික කෙනෙක්. නමුත් එයා සිංහල පරිසරයක තමයි හැදෙන්නේ වැඩෙන්නේ. ඉතින් එයාට එයා විතරයි ඉන්නේ. නමුත් ඒ අතරතුරේදී එයාට ආදරය කරන්න කෙනෙක් හම් වෙනවා. ඉතින් දිව්‍යාට කාත් කවුරුවක් නැති වුණාට එයා තනියම නැගී සිටින උත්සාහ කරන කෙනෙක්. ඒ අතුරතුරේදී මේ හැම දෙයක් එක්කම අවසානයේදී එයාට එයාගේ ජීවිතය පවා අහිමි වෙනවා. ඉතින් ගොඩාක් හැඟීම් බර ඉතාමත් ලස්සන ආදර කතාවක් තියෙන චිත්‍රපටයක් තමයි මේ චිත්‍රපටය. ඉතින් මට ඇත්තටම මේ චිත්‍රපටය වෙනුවෙන් ගොඩක් දෙනාගේ සහයෝගය ලැබෙනවා. විශේෂයෙන්ම මාත් එක්ක මගේ කෝස්තා විදියට දායක වෙන්නේ හේමාල් රන්සිංහ. ඉතින් එයාගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. ඊට අමතරව මෙහි අධ්‍යක්ෂ නිවාසක එතකොට ඇතුළු සියලුම දෙනාගෙන් ලොකු සහයෝගයක් මේ දිව්‍යා කියන චරිතය සාර්ථක කරගන්න මට උදව් උපකාර ලැබෙනවා.
كومرات ميشي تبعتي إكمنتم لكن أنا لبيبة أكيد فاتنا كنا سيلوم يا أخي.